අනිවාර්යෙන් දැන් අපි යන යන තැන්වල දැන් අපි උදාහරණයක් විදිහට උතුරු පළාතට ගිහිපුවාම ඒගොල්ලන්ට තියෙන බරපතලම ආගමික ගැටලු. ඒ කියන්නේ නීති විරෝධීව සහ සදාචාර විරෝධීව මිනිස්සු ආගමික වශයෙන් සංහාරය කරනවා. සංස්කෘතික මේ වශයෙන් විනාශ කරනවා. ඒක සංස්කෘතික ආක්‍රමණයක්. ඉතින් ඒ අයගේ තියෙන ඉඩම් ගැටලු වෙන්න පුළුවන්. මේ පොදු කාරණාවලදී නීතිය හරියට ක්‍රියාත්මක නොවීම සමහරවිට නිලධාරීන් මේ තියෙන නීතියවත් ක්‍රියාත්මක නොකිරීම නිසා ඒ මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා. අද අපි දැන් මේ මහනුවරට ඇවිල්ලා මෙතන සාකච්ඡාවේදී අපි උගහාගත් දේ තමයි දැන් අර ස්වාමීන් වහන්සේලා කීප නමක් ඇවිල්ලා කතා කළා. අපිට දැන් මහානකම කරන්න නෙවෙයි වෙලා තියෙන්නේ. මීට හොඳයි මහාන වෙන්න නැතුව මේ ලෝ එන්ට්‍රන්ස් කළා මේ නීති විභාගයේ සමත් වුණා නම් හොඳයි කියන දැනට මනෝභාවය සකස් වෙලා තිනවා හාමුදුරුවනේ. ඇයි? උදේ ඉඳලා හැන්ද වෙනකන් එක්ක උසාවි ගන්න රස්තිය ආදි වෙන්න ඕනේ මේ විහාර දේවාලගම් ඒ අනපනත් එක්ක මේ ඇති කළ තියෙන තත්වයන්. ඉතින් ගමේක කොටසක් අරගල කරනවා හාමුදුරුව මේ බුද්ධ ශාසනයේ තියෙන බුද්ධ භෝග ටික ආරක්ෂා කරගන්න ඕන කියලා. ඒ වෙනුවෙන් උසාවි ගන්න රස්තිය ආදි වෙවි මුළු මහාන මහාන ජීවිතෙම කැප කරපු හුඟක් හාමුදුරුව අපිට හම්බ වෙනවා. මෙතන නුවර ගත්තොත් විශාල වශයෙන් මේ විහාර දේවාලගම් පනතට අදාළව අපේ තියෙන බුද්ධ භෝග ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තියෙන මේ ඉඩකඩම් වල පළහිලව් විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. අවුරුදු 15 20 නඩු ඇදෙනවා මිනිසුන්ගේ ජීවිත කාලෙම. ඉතින් මේවා මේ මේ හැම දෙයක්ම නිරීක්ෂණය වෙනවා මේ සංචාරයේදී මේ නිරීක්ෂණ චාරිකාවේදී. ඒ හැම එකක්ම අපි පාදක කරගන්නවා මේ සංකල්ප පත්‍රිකාව හදන්න. ගරු නායක ස්වාමීන් වහන්සේ මහා ජනතාව වෙනුවෙන් ගෙනේ හිටපු මහා ජනතාව වෙනුවෙන් හැමදාම හඬක් නැගපු මහා ජනතාවගේ ගැටලුවකදී නිර්භයව ගෙනේ හිටපු අපේ ගරුතර ස්වාමීන් වහන්සේ නම. නමුත් වර්තමානයේ රට තුළ ඇතිවිලා තියෙන තත්ත්වය ඉදන් අපේ ඥානසාරංගික පොඩක් නිහඬ තත්ත්වයක් කියනවා නේද අයිය ප්‍රියන්ත. අපි නිහඬ නැහැ. දැන් උදාහරණයක් විදියට අපි කවුරුත් බලාපොරොත්තු නොවුණු තත්වයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන එක පැත්තකින් මේ කොරෝනා ව්‍යසනය, අනෙක් පැත්තෙන් රට ආර්ථිකමය වශයෙන් අගාධයකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ප්‍රශ්න කෝටියක්. ඉතින් ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න විවිධ ආයතන, අමාත්‍යාංශ කොච්චර නම් තියෙනවද? ඉතින් අපිට ඕන උනේ බඩ ගැන හිතන එක නෙමෙයි. බඩ ගැන, කට ගැන හිතන්න ඔක්කොටම කලින් රටක් තියෙන්න එපා. ඉතින් ඒ රට කියන සාධකයේදී තමයි අපේ මෙදිහත් වීම. ඉතින් මේ ලැබිච්ච අවස්ථාවත් අපිට ස්වර්ණමය අවස්ථාවක්. ඉතින් මේකෙදී අපිට කළ හැකි උපරිම දේ උපනුපන් ජාතිය වෙනුවෙන් සම්පූර්ණ කරන බලාපොරොත්තු වෙනවා. අනිත් කාරණේ තමයි මේ හැමෝම වගකීම් පැහැර හැරලා තමයි කතා කරන්නේ. දැන් උදාහරණයක් විදියට අද බරපතල ආර්ථික අර්බුදයක අපි ඉන්නවා. කොටසක් ඇවිල්ලා කියනවා ලබන මාස වෙනකොට කඩ නැති වෙයි, ගෑස් නැති වෙයි, තෙල් නැති වෙයි. මෙහි මහ බැංකුව අධිපති ඇවිල්ලා කියන අපිට තියෙන ඩොලර් බිලියන 1යි මහ බැංකුවේ. දැන් ඔක්කොම එකතු වෙලා දේශපාලකයන් තඩි පානවා. ජනාධිපතිතුමාට මේ තඩි පානවා. චෝදනා කරනවා, දෙස් දෙවල් තියනවා. දැන් මගේ තරකේ වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මහ බැංකුව තියනවා. මහ බැංකුවට පත් කරන්නේ නැහැ නිගමී නිකන් බණ්ඩයි කෙනෙක් අප්පුවාමි කෙනෙක්. එතනට යන්නේ නැහැ විශේෂඥ වෛද්‍යවරයෙක්. එතන ඉන්නේ ලෝකේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ මූල්‍ය වෙනේ පිළිබඳ විශාල විදග්ධ අවබෝධයක් ඇති දැනුම් සම්භාරයක් ඇති අය. ඒ නිසා ඒගොල්ලෝ නඩත්තු වෙන්නේ, ඒගොල්ලන් ජීවත් වෙන්නේ, ඒගොල්ලෝ පඩි ලබන්නේ මේ රටේ මහජනතාවගේ බදු මුදලින්. මම හිතන්නේ පොඩි වැටුප් නෙවෙයිනේ. විශාල ඉහළ තලයේ වැටුප් ඉහළ තලවල වැටුප් ලබන්නේ. එතකොට ඒ උපදෙස් දෙන්න ඉන්න අය උපදෙස් දීපු අය තරමනේ දැන් අපිට මේ පේන්නේ. මහා බැංකුවේ හිටපු අධිපතිවරු වෙන්න පුළුවන්, ඒ අධ්‍යක්ෂක මණ්ඩල වෙන්න පුළුවන්, ඒ විවිධ විෂයන් පිළිබඳ විශේෂඥ දැනුම් තියෙන අය. අවුරුද්දන්තිමට මේ වාර්තා ඉදිරිපත් කරන එක විතරක් නෙමෙයි, ඒගොල්ලන්ට තිබුණ නැද්ද? අපි හිතමු මම මේ රටේ නායකයා නම් මට හිතනවා ලෝකයේ තියෙන ලොකුම කුළුණ ගහන්න මේකේ. ඒතර මහා බැංකුවේ නිලධාරීන් කියන්න ඕනේ නැද්ද? නැහැ නැහැ නැහැ, ආයිබෝන් ඩෝක කරන්න ගියොත් මේ අනාගතයේ තව අවුරුදු පහකින් ඇති වෙන්න පුළුවන් මේ වගේ තත්ත්වයක් කියලා උපදෙස් දෙන්න ඕනේ නැද්ද? කවුරු හරි කියලා මේ කිසිම නායකෙක් මේ බෙල්ලට පිස්තෝලේ දාලා කියනවද නෑ මේක තමුසෙ කරන්න ඕන කියලා. ඉතින් මේ කවුරුත් ජනප්‍රිය තීන්දුව අරගෙන සමහර අවස්ථාවල මේ හැමෝම සාමූහිකව කරපු විනාශයක ප්‍රතිඵල අද අපි හැමෝටම භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙනවා. හැම ක්ෂේත්‍රයක් මෙහෙමයි. මං කියන්නේ අවසානට වෙන රටටත් ඕක තමයි. අර ඒ මහ බැංකුවේ නිලධාරීන් තමන්ගේ රාජකාරිය හරියට සම්පූර්ණ නොකළා වගේ නීති අනපනත් හදනව වෙන්න පුළුවන්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙන්න පුළුවන්. මේ සියලු දෙනාගේ වගකීම් සම්පූර්ණ නොවීමෙන් අපි බරපතල අපහසුතාවයකට අවසාන විග්‍රහයදී පත් වෙන්න පුළුවන්. ඉතින් දැන් හරි අපට පුළුවන් දෙයක් වෙනුවෙන්, ඒ කියන්නේ කළ හැකි දෙයක් වෙනුවෙන් අපේ කැපකිරීම ජාතිය වෙනුවෙන් උදාහරණයක් තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ අපිට.